2016 වසරේ ජුනි මාස 15 වනදා ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය මංගල 2020 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම හේතුවෙන්. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ එංගලන්ත කණ්ඩායමයි. සවුත්හැම්ප්ටන් හි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මංගල 2020 තරගයේදී ආරම්භක පිටිකරු යුගලයේ ලෙස පිටියට පිවිසියේ ධනත් ජයසූරිය සහ උපුල් තරංගයි. ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ලට ලකුණු 75ක සමතතාවක් ගොඩනැගීමට සමත් වුණා. පන්දු 25කට මුහුණ දී ලකුණු 34ක් රැස් කර සිටි තරංග පෝල් කොලින්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවි ගියා. අවාසනාවන්ත ලෙස දුවක් දී දැවි යාම හේතුවෙන් නායක මහේල ජයවර්ධනට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවන කඩුල්ල ලෙස මුළු ලකුණු පුවරුව 84ක්ව තිබියදී පන්දු 30ක් තුළ ලකුණු 41ක් ලබා යම් ප්‍රවේගවත් ඉනිමක් දියත් කරමින් සිටි සනත් ජයසූරියගේ කඩුල්ලද දවා ගැනීමට පෝල් කොලින්වුඩ් සමත් වුණා. තිලක රත්න දිල්ෂාන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 2ක් පමණයි. යලි ක්‍රියාත්මක වූ කොලින්වුඩ් කුමාර සංගත්කාරව පන්දු 14කට ලකුණු 21ක් ලබාගෙන සිටියදී දවා ගැනීමට සමත් වුණා. චාමර කපුගෙදර පන්දු 16කට ලකුණු 22යි. ලසිත් මාලිංග ලකුණු 13ක් ලබා ගත්තා. ඒ අනුව පන්දු වාර 20ක් තුළ සියලු දෙනා දැවි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක් රැස් කර ගැනීමට සමත් වුණා. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පෝල් කොලින්වුඩ් ලකුණු 22කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වුණා. තරංගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 5ක් දැවි ලබාගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි. මාක්ස් ක්‍රෙස්කොපික් ලකුණු 72ක් සහ ඇන්ඩ්‍රූ ස්ට්‍රවුස් ලකුණු 33ක් රැස් කළා. කෙවින් පීටර්සන් ලකුණු 17යි. පන්දු යැවීමේදී සනත් ජයසූරිය ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. තරංගයේ වීරයා ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි. ඒ අනුව එම තරංගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් හිමි වුණා. මංගල 2020 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වූයේ සනත් ජයසූරිය, උපුල් තරංග, මහේල ජයවර්ධන, තිලක රත්න දිල්ෂාන්, උමා සංගක්කාර, රසල් ආනල්, චාමර කපුගෙදර, පර්විස් මහරු, ලසිත් මාලිංග, දිල්හාරා ෆොනෑන්ඩු සහ උචිර පෙරේරා. We'll be right back.